ගරු අගමැතිතුමනි, විශේෂයෙන්ම මේ රීස්ටාර් ජෙනරාල් කාර්යාලයේ මේ ක්‍රියාමාර්ග වැඩකටයුතු සම්බන්ධයෙන් මම නියෝජනය කරන ව්‍යාපාර පහසුකම් කිරීමේ කමිටුවට අදාළව යම් යම් කාරණා කීපයක් මතුවලා තියෙනවා. විශේෂයෙන් මේ ඉඩම් අයිතිය පිළිබඳ බලපත්‍ර සම්බන්ධ කාරණාව පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට ඔබතුමාගෙන් මම අහනවා. සේවා විවාහ දැනට රජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය සඳහා සේවා ව්‍යවස්ථාවක් නැහැ. මොකද බදවා ගැනීමේ පරිපාටියක් නැතිවීම තුළ SLA සොපිසර්ස්ලා එහෙම නැත්නම් මේ පරිපාලන සේවයේ නිලධාරී සහ රජිස්ටාර් සර්විස් එකේ නිලධාරීන් අතර යම් කිසි ගැටුමක් තියෙන බවක් අපිට පේනවා. මොකද කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන් මම යදාළ කාර්යාලවල වැඩකටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී එහෙම ගැටලුවක් තියෙනවා. ඒක නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමති, සේවා ව්‍යවස්ථාවක් හදලා තියෙනවද? එහෙම නැත්නම් බඳවා ගැනීම පරිපාටියක් යම් කිසි ක්‍රමයකට හදලා තියෙනවද කියන එක. සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කළා තිබුණා. නමුත් ඒ ක්‍රියාත්මක කර ගැනීම සඳහා තාම පියවරවල් ගෙන නැහැ. නමුත් එහි අවශ්‍යතාවය රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හැටියට ප්‍රමුඛතාවයට පත් කළ යුතු යන්න ඔබතුමා සඳහන් කරන එක මා පිළිගන්නවා. අගමැතිතුමනි, විශේෂයෙන්ම ඒ කාරණාව කඩිනමින් ඉෂ්ට කරන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ වගේ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අගමැතිතුමනි, මට මතක විදිහට 2010 වර්ෂයේදී තමයි මේ ඊලෑන් ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒ ඊලෑන් ව්‍යාපෘතිය යටතේ ඔප්පු සියල්ල, ඒ වගේ පත්තුරු සියල්ල ස්කෑන් කළ ඩිජිටලයිස් කරලා ඔන්ලයින් ක්‍රමයට ඉතා පහසුවෙන් ජනතාවට ඒ තොරතුරු ලබාගන්න පද්ධතියක් නිර්මාණය කරන්න තමයි ඒ ඊලෑන් ව්‍යාපෘතිය පටන් ගත්තේ. මොකද අද වෙනකොට අපි ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයේ ජාත්‍යන්තර දර්ශකයේ 99 වැනි ස්ථානයේ ඉන්නේ. විශේෂයෙන්ම ඉඩම් අයිති පිළිබඳ බලපත්‍ර ලබා ගැනීම කියන කාරණාව ඉතාමත්ම දුර්වල මට්ටමක තියෙන්නේ. දේශීය සහ විදේශීය ආයෝජකයෝ, ඒ වගේම විවිධ සංවර්ධන වැඩසටහන් කිරීමේදී මේ තමන් ඒ අදාළ සංවර්ධනය කරන ඉඩමේ බලපත්‍රයට අදාළ තොරතුරු ලියකියවිලි අදාළ ක්ෂණිකව ලබා ගැනීමට ක්‍රමවේදයක් දැනට නැහැ. නමුත් PWC කියලා සමාගමකට ඒ පහුගිය කාලයේ රජයේ මුදල් විශාල මුදලක් වියදම් කරලා මේ ව්‍යාපෘතියක් බාර දීලා තිබුණා. ඒ වගේම ඒ සමාගම විශාල ඒ මුදලක් අය කරගෙන ඒ තොරතුරු ස්කෑන් කරලා දත්ත පද්ධතියක් සකස් කරලා තිබුණා. ඒ වගේම විවිධ රජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලවල තිබෙන ඒ ඔප්පු, ඒ වගේම පත්තිරු අදාළ සියලු ලියකියවිලි ඒ දත්ත කපඩාවට ඇතුල් කරලා තිබුණා. නමුත් පසුගිය කාලේ එම සමාගම මේ වැඩකටයුතු අත්හැර දාලා මම හිතන දූෂිත ගනුදෙනුවක් වෙලා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඒ ක්‍රමවේදය අත්හැරලා දාලා දැන් නැවතවතාවක් ගරු අගමැතිතුමනි, ඉනෝවා කියලා සමාගමකට මේ දත්ත පද්ධතිය නැවතත් සකස් කරන්න ලබා දීලා තියෙනවා. ඒ සමාගම නැවතත් ඒ තොරතුරු ස්කෑන් කරගෙන ඒ වගේම මේ තොරතුරු නැවතවතාවක් අර මුල සිටම ඒ ක්‍රියාපටිපාටිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ගරු අගමැතිතුමනි, මේක කාලය නාස්ති කිරීමක් පළවෙනි එකක්. අනිත් එක තමයි මේ විදිහට රාජ්‍ය අරමුදල් පොදු දේපළ අරමුදල් නාස්ති කිරීම ඉතාමත්ම කනගාටුවට කරුණක්. ඒ වගේම මේ වන විට නාගරිකව විශාල තදබදයක් තියෙනවා. ඒ වගේම විශාල මහල් නිවාස, ඒ වගේම ඉතා සංකීර්ණ විදියට ඉදිකිරීම් කටයුතු කරනවා. ඒතකොට ජනතාවට තමන්ගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීමට මේ දත්ත පද්ධති ඉතාමත්ම වැදගත්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති, මෙන්න මේ මුලින්ම සමාගමකට දීලා ඒ සමාගම අතරමග මේක අතරලා ගිහිල්ලා ඒකේ විශාල රාජ්‍ය මුදලක් අවභාවිතා වෙලා තියෙනවා. ඒ වගේම නැවතවතාවත් අලුත් සමාගමකට මේ දත්ත පද්ධතිය නැවත සකස් කරන්න අනුමැතිය ලබා දීලා ඒක කරගෙන යනවා. ඉතින් මෙන්න මේ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග මොනවද? ඒ වගේම මේ ඊලෑන් ව්‍යාපෘතිය කඩිනමින් සකස් කරන්න දිනවකවානු සකස් කරලා තියෙනවද? ඒ වගේම කලින් සමාගම විසින් එකතු කරපු දත්ත පද්ධතිය මේ සමාගමට ලබා ගන්න බැරි මේ නොහැකියාවක් තිබෙනවද කියන එක. මන්ත්‍රීතුමා ප්‍රශ්න තුනක් නැගුවා.
ඒ ප්‍රශ්න තුළින් පළවෙනි කාරණාව කලින් ඩිජිටල් කරණයේ පළවෙනි අවස්ථාව සඳහා සකස් කරන ලද ගිවිසුම අනුව ඒ සමාගම කටයුතු කර තිබුණු අතර නමුත් එය අවලංගු කිරීමට අක්‍රමිතාවයන් රාශියක් නිසා සිදුවී ඉන් අනතුරුව ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා වූ ක්‍රියාබලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයට මතුවුණා. රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යංශ දෙක එකක් බවට පත්වුණේ ගිය වසරේ. ඊට ඉස්සෙල්ලා එක දෙකක් හැටියට කටයුතු කරමින් තිබුණා. එම අවස්ථාවේ ඩිජිටල්කරණ සඳහා වූ ගත්තා වූ තවත් උත්සාහයන් ඒ ආකාරයෙන්ම ප්‍රමාද වෙලා තියෙනවා. මං අමාත්‍යවරයා හැටියට කියන්නේ අකමැති විවිධ නිලධාරීන්ගේ විවිධ ක්‍රියාමාර්ග නිසා මේ ප්‍රමාදයට වන්දි ගෙවන්න වෙලා තියෙන ජනතාවට. ඒ වන්දි ගෙවන ක්‍රියාවලිය කේන්ද්‍රස්ථානයකට රජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාල හා සම්බන්ධ රටපුරා තිබෙන කාර්යාල පත්වීමට කටයුතු කිරීමෙන් මහජනතාවගේ එමුතුම අගේපු කාරණය ඇත. වටිනාම ගණ දෙන්නු ඔප්පු තෙරපු සුරක්ෂිත කිරීම හා ඒවා පිළිබඳ තොරතුරු ඉක්මනින් ලබා ගැනීම සඳහා වූ කාරණාව මතුවී දැනටමත් අපි නීතිවේදීන් ගණනාවකගේ අතිරේක උපදෙස් ඒ පිළිබඳ රාජ්‍යමත්තුමා ලබා ගැනීමින් සිටිනවා. ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන ව්‍යාපාර කටයුතු ඉක්මන් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීංකාරක සභාවට මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඇති කරලා මෙහි තිබෙන ක්‍රියාමාර්ගයන් හා එයින් ඇතිකර දිය හැකි සහනයන් මහජනයාට ඒ වාගේම නව තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සඳහා වූ ක්‍රියාදාමයට එක්කර ගැනීමට අපි සාකච්ඡාවක් පාර්ලිමේන්තුවට ඔබතුමාගේ නායකත්වයෙන් තියෙන කොමිටියටද ලබා දීම කරන්න. හොඳයි, බොහොම ස්තුතියි.